ඒ අද දවස. අපන් සබ දවසක් ප්‍රාර්ථනා කරනවා සේලම දෙනට හෙටවෙනවේ අද දවස පේ කතතා හ අදත් සවවිශේෂි කතා හක් කුඹ වෙත ගැෙනෙන්න්නට සෝදානම් වෙනමවා ඔ න්න . Win -win. <laughs> ලාම් බැතිමතුන්ට වැදගත්වන තවත් විශේෂ උත්වයක් තමයි හදයුත් සවය කියලා කියන්නේ. එල බෙන විසි නමොවෙනිද හජුත් සබේ සැරීමට නීමතමතිබෙනවාඒ වෙනුවෙන් අපි අද අපේ කතා බහාවෙන් කරගන්නට හිතුව. අපේ කතා බහට අද දවසය ප්‍යාරාධනා කලා ප්‍රවීනදේශක මාහිර් මවලබේතුමාට ඇති අයිබුවන් කියල ුතුමව ක පිකන්නවා කතා බාට සියවා. මවුලතුමා දැන් අපි දන්නවා හජ් උත්සභය කියලා කියන්නේ ස්ලාම් බැතිමතුන්ට විශේෂ උත්සභයක් දැන් සතියක කාලයක් පුරා මේක සමරණු ලබනවා. අපිට කියන්න මොකක්ද මේ හජ් කියල ඒ වචනයෙන් අදහස් වන තේරුම මොකක්ද ඇයි හජ් උත්සවයක් සමරන්නේ අපට සමරන්න උත්සව දෙකක් තිේනවා. එකක් ඇවිල්ලා ඒදුල් සිිතර කියරකෙන අරාවිභාෂාවෙන් ඒ කියන්නේ රමලන්මාසය අපි. वा කතාाला परा මස පवा නිर्තුන පसස අප सामත් सයට दදුल फित्रर के ला इदुल अल ज උත් सවवे के सन करන हजमा से य दि නිසා हजुद सව के නනාවත්ඒම් कि අරमුණක් කरा කරන ක්‍රियाාවක් නිසා එක ඒ नाम වැक् तीवा නනාව हवाන්දනාවත් केලා කියන්නේ CවිTkwawak musni kata timkas kalau ini karena tapi kali kita salatyak itu agami ket tun zakat karyalin yang permane sirdekaarak diikut kiriීම එගේම හතරවෙන්න උපවාසය කියන කාරණාවත්මය ගැන යමක් අපිසාක චැකරලතියෙනවා නවත් මේ පස්වෙනි වගකීම වශය තමයි හජවන්දනාව අපි සලකන්නේ ඉති හජුවන්දනාව කියන එක හැමෝටම අනිවාරය වෙනි නෑ යම්කිසි පිරිසකට පමණක් තමයි අනිවාර්ය වෙන්නේ. ඒ පිරිසාපි සලකන්නේ තමන්ට හැකියාවතන්ටනේ කියැනෙ මූලියම හැකියාවෙන්ට පුළුවන් ඒවගේම සෞඛ්‍යම පැත්තෙන් හැකාව කියැන මන සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වෙ ඕ. ගේ තමයි යාම් එම් සඳහා සුරක්ෂිත ප්‍රවාහන පහසුකම් තියන්ටෝනින්. මේ කරුණු තුනම තමයි අපේ අල්කරුවන් අටවා ශාරයෙන් ඉදිරි පත් කරන්නේ අල්කුවාන්නත් තමයි පහසුකම් කිනව වන තමයි අල්කුුවවානය සහන්වෙන්නේ තික අටවාචරෙන් සහන්තරන් මේ කරු තුන තිබොත් මයි මනුස්‍යකැකෙන් මුස්ලම්වයකොට හජුුවන්දනාව අනි වාලය වෙන්නේ කියන කරනාව තිං මේක මුල් වෙන්නේ හජුවන්දනාවත් එක්ක. උත්සවේ කියනක සාමානයෙන්, හජවන්දනාවට ගිය උදවිය වෙන්ට පුළුවන්, හජවන්දනාවට නොගගේ උදවිය වෙන්ට පුළුවන් හැමෝම මේ උත්වය සමරනවා. අමත කර්තාාව වගගේම කියන කකාණනාව ජීවිතයෙක් වතාවක් හෝ මෙම හජවන්දනාාවට කරන්තුවවා. දැන් ඒක හරියට අර අපි බෞද්ධ ජනතාව කියනවා ශරීපාදිවන්දනාව එක වතාවක් හෝ ඒ කර තිබ්බුත් තමයි ඒක තමන්ගේ ජීවිතයට වැඩදායි වෙන්නේ. එතින් අ අපි කෙනවානෙ කොයියාගමෙත්තුයි වගේ සමානකම් තියෙනනවා. දැන් හජ්වන්දනාව ගැන සඳහන් කරනකොට සතියක්ක කාලයක් පුරා මොකක්ද මේ කෙරෙන්න්නාව කටයුත්තා හජ්වන්දනාව යෙදනවට අමතරව මේ සතික කාලය පුා කෙරෙන වතාවත් මොනවද. ඇතරමා. වන්දනාව ගන්නකුට අපේ දෙපාර්ශවයක් මේකට සම්බන්ධයනවා එකක් ඇවිල් හජවන්දනාවට යන උදවිය. මේ අයට හජමාසේ අටවෙනි එක චන්ද්‍රමාසානුව හජමාසය අටවනි දාන්න චාරිත්‍ර වාරිත්‍ර නැත්තම් අය ආගමය කට යුතු ආරම්භ වෙනවා. ඒයඒයි හජවන්දනාවවත්ත ග කියයින් පස්සේ අටවින්දා මිනා කියන ස්ථානයක් තිනෙනම මේ යම් ස්ථානක් කීපයක් ගිතරක් කියන්නම් මතක් කරන්න. ඒගේම ඊට පස්සේ නවවෙනිද හජ්මාස නාවෙන්දට අරවාර්කිලස නක්ති න විශාල භූමියයක් ඒ බූමීඩියන. එන් පස්සේ දහවිින් දැ වෙන කොට යයින්නො නැවතත් මිනාකින දේශ ප්‍රදේශයටමේනවා. ඒ දවසිතිනව ඇතැම් ්‍යාඥාවන් කරන්න ඒයක්ඥාවන් ඉටු කරලා. තමයි ඒ කටයුතු ඒ හජ්වල්ට යන උදවේ හජුවන්දනාවේ විස්දීවග විතරයක්ති මු ම එකෙටන් කියන්න දැනගන්නත් එක තවත් දවසරලබට කතාරන පොර සමල්හට. අපි හජුවන්දනාව කියන්නේ ආකාරෙන්. හජවන්දනාවට නොයන උදවිය. එ අයට තියනවා මේ දින දහයක්. එකන හජුවන්දනාව වි නවද කියලා අපි නියම කරනවනම් ඊට කලින් කැන අපේ. සාමායි්‍ය දනදර්ශනයනු විසිනාවෙන්ද. ඒැ මේ හජමාසේ දහවවෙනිදට යෙදෙන්නේ. තරජ දහවෙන්දට කලින් දවස් දහය එකැන හජමාසේ පලවෙින්ද. පලිද වෙන ඉදම්ම. ආගමිකක්kti bakktiෙන් mengatakan ආගමි කටයතුළ නිරතයෙන සමanya අප අරමlanන්මසි අපි ක්‍රියා කාරකම්මුල නිර්තයනු වගේ දානමාන කටයතු කඥාටයුතු ඒගේ උපවාසය රැකීම මේ වගේ විවිධ යයක්ඥාව නිර්තයන දවස් දාය. ඒ දවස්දාහය අවසන් වදා එකන නෞ්වෙනි දවස. අපි කිය නව අර හජ්වන්දනාවට යන උදවිය නවවෙනිදට අර අරා කියයන බෝමිී තමයි ඉන්නේ. නමුත් හජවන්දනාවට නොයන උදවී අපිනවාද කරන්නේ අර්rfා කියන ඒ දිනය මුළු කරගෙන උපවාසී නිර්ත වෙනවා. තේ උපවාසි නිර්තවන්න අනිවාර්ිය කාර්යක් නැවන්. mati haju noyanana කිය மக்க වන්දනාවේ තමා යම්නිලා එතකොට මේ මක්කම ඒ කියන මේ ස්ථානය තියන වැදගත්ම බැහැදිලි කරම. මේක අපි දන්න ඒබ්‍රහම එකන ඉබ්‍රාහිමලේස් සම කර කියන්නේ අපේ ස්ලාමීයෙන් පරිභාෂාවෙන් ඉබ්‍රහහිම කළ කියන්නේ අපි කියන ටන හෝ යුදව භාෂාවෙන් ඒබ්‍රහම කලපි එකන සාමාන්‍යන් පිරිකර.තර මේක විසාාර සම්බන්ධතාවයක්න ඉතිහාසගත කතාවක්තියන. මේ වන්දනාාව තියන වතාවත්තිය නඕනේ ඒ හැම දෙයක් ඉබ්‍රහහිම් අලේ ස්සරත්ව සතුමාගේ පවුලත් එක්ක සම්බන්ධ වෙන. විශේෂ අවස්ථාවන් ඉස්මතු කරන. විශේෂයෙන්ම පවුලක් කියන සංකල්පනෙන ම් පවුලක් කොහොමද නඩත්තු කරන්න ඕනේ පියෙක් කොහමද ඉන්න ඕනනි කියන කරනාව මවකගේ කැපවීම උනවද කියන කරණාව සියල්ලක්ම මටක් කර දෙෙන්නේ මේ හජුවන්දනා. විශේෂෙන්ම ඒබ්‍රහ්තුමා පිළිබඳ අපි ගන්න වන එබ්‍රහම්තුමා. තමන්ට දරුව ලැබෙන්නේ අවුදු අසුවකට වයෞුද්ධ වයසේ තමයි තමන්ට දරුව දෙන්නෙක් ලැබෙනවා. ඒ දෙන්න තමයි ස්හාක් අනත්තක ඉස්මයි. දැම ඉස්හාක් කියන මේ දරුව ලැබෙන්නේ සාරා කියන බිරිඳහරහා. ඉස්මයිල් දරුව ලැබෙන්නේ හාගර් කියන බිරිහරහා. එතකොට මේකෙත් සම්බන්ධතාවයක් තියෙන විශේෂයෙන්ම අපි දන්නවා is salahතුතුමගේ පම්පාව එන්නේ අ ක කියපු සාරගේසාරනසාරගෙන් ලච ඉසා කරහම ඒ Muhammadතුගේ paraparaාවන්නේ ඔය Iස්मा Ibrahimතු hagaගේ put ඉස්මයිල් ඒ පරම් පරාාවෙනවා ඇතුකොට මේ පවුල් දෙකම එකම තැනකින් තමයි පටන්ගන්න ඉ ඉස්ලාම් විශවායනු අප ේසතුමා විශවාසරනම අප ප රස්තුම ලකියන් ඒේ විශවාසයක ගොන්නැගෙන ති මි කියන්න යනේ අ මක්කම විස්තරවුත් මැහ වේ තරම ඒ කාලේ ඒ වන විට කාන්තාර ප්‍රදේශයක් බ්‍රයි මලෙ රතුවස්නම් තුමානන් ඒ දෙන්නව පදිංචි කරවනවා එතුමානන් ඒ පදිංචි කරවන්නේ දේවන යෝගයක්ත් එතුමානන් තෝර ගත්තස්ථානයක්ත් ඒ දෙකම මුල් කරගෙන තම ස්ථානය තොරගන්න එතුමා තෝරගන්නේ කාන්තාරප දේශයක් ඒවගේම එතන තියෙනවා ගෘහයක් එක තියෙනවා අපි කියනවා පලමුුවනි ගෘහය කියලා එකන්නේ ලෝකයේ නමස්කාරක දෙවියන්ම නමස්කාරකිරීම සඳහා ඉදිකරපු ස්ථානය තමයි ඒස්ථානයේ ඒස්ථාන තමයි තෝරගන්න බ්‍රාහ මලසතු පදිංචි කරන තමගේ දරුවයි බරිද ඉති ඒ දෙන්නවා පදිංචි කරවල මොනෝද කරන්නේ දේව නයාමේ එක දේව කටයුතු වල් නිරත වීම සහහා ඉබ්‍රයි මල සර වෝසන පිටත්වරයන සාමඥපී හිතනවන ඔය කවරහල කෙනෙක් රට යනවා. ඔය අවුරුද්ධ දෙ ඉඳල එනවාන් තක් සමමා අවුදධහයක් ඉඳල එනවා ඒවාගේ ඉබ්‍රහ මලයි සොතුවන මේ දෙදන්නව දාලා යනවා. ඇති විශේෂත්වය කියන්නේ ඉබ්‍රයිමයිරන තාත්න තාත්තා තමන්ගේ ත තමන්ගේ දරුවවයි බිරිඳවයි පදිංචි කරලාව යනකොට නිකං ගීන. තමන්ගේ පවු්ලට රැකවරණය දෙවිඳුගේ පැතුවට සෑම තාර්ථගෙනෙක්ම තමන්ගේ පවුල ස්වාපෝෂයක් තමන්ගේ පවුල්ල ඉතාමත් හොඳින් නඩත්තු කරන්න ඕේ තමන්ගේ පවලවනින් ප්‍රර්ථනා කරන්න ඕනේ තමන් නිතරම නෑ තමන්ට නිතරම ආරක්ෂාව දෙන්න විදිියෙුත් නෑ එකොට ඉබ්ලයිම ලේ රව සරන්තුමාගේ කතාරෙන් අපට ඉතාමත් දැනුවත් කරන්නේ ඒ පවුල වෙනුවෙන් කරන පාර්ථනාව තාත් සසේ ප්‍රර්තනව සුතු ඉබ්‍රහමිකල පරිචරයතියනයි පරි්චේදතියෙනවා ම ඒකේ සමරී කන තම විස්තර ඉතරක් කියයන්නම්. මොලින්ම සුරක්ෂිද දේශයක් බවට අපට මේ දේශයපත් කරන්න. ඇයි දේශය සරක්ෂිත නොත්තමයි වනව කටවිත කරන්නපු. දෙවන්න ප්‍රාශනා කරා මතති්‍යා දුෘෂ්ටික ඇදහිරිවලින් අපි ආර්ෂ කරන්න. පැත් ඉතාමත් වැද ගත්වා ඉළංඟට පාර්ථනා කරන්න දෙවිඳනි මේ දේශය සුරක්ෂ දේශයක් මිති්‍ය අ දුෂ්ටික ඇදිහිලිවඩින් ඇත් වෙච්ච දේශයක් විතරක්නයවෙන් මේ ඉන්න හැමෝටම ආහාරපාන හොඳ එකන සමුෘදදිිමතරට පෝට පත් කරන්න. සංවර්ධනය උදෙසා පාර්ථනා කරනවා. ඉන් පස්සේ තමයි ඉබ්‍රන් තුමා ප පාර්ථනා කරන්නේ ම ඔන්න මගේ බිරිඳවයි මගේ පුතාව පදිංචි කරවද දෙ විඳනී හොඳ පරිසරයක එකන ඔබේ නිවසාසල තමයිම පදිංචි කලේ එතකොට මේ නිවසාසල පදිංචි කරට හෙකිතුව මොකක්ද අල්කුරන්ශ ලියෝක මුුත් සලා එකන ධාර්මික දරුවෝ බිහිවෙන්න ඕනේ කියන අරමුණින් තම පදිංචි කරේ හට තාත්ත බලන්න තමන්ගේ දරුවටයි තමන්ගේ බිරිඳටයි අර යහපත් පරිසරයක ජීවත්වීමේ අවස්ථාව සලස්සලා දින. අපි බහුතරයක් අප ගොඩක් වෙලාවට බලන්නේ තමන්ගේ ඉන්න නවාතන තෝරගන්නේ පහසුකම් බලලා එතකොට සමහරට බලන්නනෑ පරිසරය සමහහා බලන්නන්නේනෑ පහසුකම තමයි බලන්න මෙතන අප ඉතාම ලස්සන දෙයක් මතක් කරනවා ඔබ පහසුකම් විතරක් නෙවෙන් ඔය පරිසරේ ගැන බලන්න ඕනේ ත ධාර්මික පරිසරයක දරුවෙක් හැදෙනවා වැඩෙනවනම් ඒ පරම්පරාව යහපත් රන්න ඉබ්‍රහහිම අිතම අන්න ෙමතමයි කතාකරේ. පස්ස තිඒ එක ජීග කතාවක් පස්සේ අපට කතා කරට පුළුවන්න්නේ තුන් තුමානන් ඒක තමයි කේන්දර ගතස්ථානය මක්කාවේ තියන්න එකකාව බායික ඉට පස් හ දරව දායන දරුව දායන පදිචිරලයන ගොඩක් වෙලාවට සහ ගට කතාරන දායනවා කෙන පදිංචි කර ලගේ පදිංචි කරලා යනකොට අම්මවාන අම්මගේ කැපවීම දෙවිඳන් මේක හ හ වන්දනාව එ වතාවක් බවටම පත් කරලා මේ පදිංචි කල ගියන් පසේ දරුුව අන්නන්න පටන්න යම්කිසි ආහ ප්‍රමාණක්තම හට න එකක අවසන් වවා වතුලත් අවසන්න වෙන දරවා ඉස්මයිල් අත් දරුවවා කිරිබොන දරවා නමුත් ප්‍රමාණවත් කිරි එරෙනෙනයම්මට ඉතිං අම්මා දරුදුක වාවගන්න බෑ දරුවන්න නොවා අස්සලම තිබ්බක් කඳු දෙකක් එකක් ඇවිල සසාහ කියන කන්ද තවත්තකත් ති නො මරවාක් කියෙන කන්ද. දැම අම්ම මොනවද කරන්නන්නේ ඔයයි සසාහ කියෙන කදර නගෙන නැගල වටේ බලනවා කොයි හරි තවලමක්කමෙනවද. ඒමන්නත් තම් වතුර කොයින් හ ොයා ගන්න පුලුවන්ද. දෙැක් මේ කන්ඳවඩ නැගල බලනු. නැගල බ බැබැස්ස කන්දෙෙන් බැහලලාආපහොයනවා කොහෙද මරුවා කියන කන්දට. මරවා කිය න කද නැගලත් වට පිටාව බලන්නවා කොයි හරි තවලමක් කියෙනවද වතුර කොයින් හරි කන්න ලැබෙනවද උදවක් ලැබයිද කහිදකාවා. අපි සාමාන්‍ය බුද්ධියට අර එක්වතාවක් අර කන්දර නැකැම් පස නැව නැගීමට අවශ්‍ය වනි නෑ. ම ආපෝනැක්ගත්ඒදේම තමයි අපට පෙරෙන්නේ. නමුත් මේ අම්මා හොයිතරම්දකිවොත් තමන්ගේ උත්සාහය අතෙරේ නෑ. දරුවව ජීවත් කරවන්න මේ අම්ම මොනවාද කරේ නවතත් යන සසසාා කියන කන්දට. ය අතරවාරයේ හෝ තවලමක් එන්න පුළුවන් ඇත්තම් මොනොහරි සුභාරංචයක් තමට ලැබේ වි කියන ආසාරේ කැමත්තෙන් කැපවීමෙන් දරුවවා වැ ගැන හිතල මොනද කරන නකිනවා. මේ වගේ සසාා කියන කන්දට අපහෝ මරර්වා කියන කන්දරෙක් වතාවක් මරවා කියන කන්දායම් සසාා කියන කදටක වතා මේගේ හත්තු වතාවක්ය හත්වතාව කියන්නේ විශාර ප්‍රමාණයක් කියන කිලෝමීට තුනාමරක් කහතර කට වඩේ කිට වෙන්න ඒන්ද දෙක අතරතුර යන්න වෙනවා. එතකට මේ කැපවී මාදටත් හජුවන්දනාව යන උදවිය මේ සා මරවා කියන කන්ධාතර යනවා යන්නේ ඇයි මේ මතක් කළගන්න.ඒ ඒ යන ගමනට කතා කර සයිී කියලා සයි කියල කියන්නේ මද වේගේ ඇත්තන් කැපවීම. ත අම්මගේ කැපවීම වඩත් වැදග. මේ අම්මගේ කැපවීම නිසාම දෙමින්ඳන් ප්‍රතිඵල දෙනවා දැන් අපි කවුරුත් බලන්නේ සාර්ථක දරුවයක්. අම්මගෙනෙක් තමන්ගේ දරුවන් හොඳ ධර්මික එකන් රටට වැඩක් තියන දෑට වැඩක් තියන දුව හදන්න කැමති නම් අම්මගෙනක් කැපවීම ති. තිී ඕනේ. ඒක තමයි එතන පනිිවිඩිය. මේ කැවීමත් එක්ම දෙවිදුන්ට එකවරම් වතුරදන්නට පුළුවම විු හෙමනිේ නමුත් මේ අම්මගේ කැපවීම බැලවා අම්ම කැපවීමම් බලනුවත් එක්ම විශාල තියාගයක් ලබා දෙෙනවා. ඒත් යාගේ තමයි අපි කියනවා ඔබතු මැත් අහල ඇති මේ සම්සම් කියල වතුර ලින්ඳක්. ඒ ලින්ඳෙන් වතුර උනන්න පටන් ගන්නවා ලොෝ අවසාන දක්වාම පවතී කියන කාරණාව අපට කියනවා. තකොට මේ වතුර ලින්ද දෙවිඳුන් ලබා දුන්නේ මේ අම්මගේ කැපවීම නිසා. එදා එවක, අම්ම කතා කරනවා සම් සම් කියලා. එක වතුරට කියන නවතින්න කියලා. එක පිටාර ගලමින් හිට්ටිබ්බේ. සම්සම් කියන වතුරට අ ඒ ප්‍රකාශයක් දෙක්කම වතුර ගලා යෑම නවති නෝ. යම් කිසි සීමාවක් තුළ පමණක් ඒ වතුර ගලල යම් ප්‍රමාණයකට පමණක් අදටත් ඒලින්ඳ ඒයාකාරයම තියෙනවා. ති ඒ ඇයි ඒ තිලිනය ඒ අම්මගේ කැපවීම කෝම මේ හච්ත්සවේීම හච්වන්දනාවම පවුලකනෝ කැපවීම. මද කර දන තුල අම ගෙනෙ කොහොමදන්න ඕනේ තාත්තගනෙ කොහොමදින්න්න ඕො යෝග මතයි දරුවේ කොහමදින් ඕොන කියෙන කාරනාවක් මතකරම ඔ දැන් අපි දන්නවා හජවන්දනාවට එක්ෙ කරටවලට යම් යම් කෝටවල් හිමි වෙනවා ලංකාවටත් පසුගේ කාලය එක හිමේ වුණා ඇත්තටම මේ හජවන්දනාවට යන්න සොදුසුකම්ල බන්න කොයි වගේ කට්ටේද අරමම කලින්කිව වගේම යාම්ඒම් පහසකම් ඇති. සෞඛ්‍යම සම් සෞඛ්‍ය සම්පන්න කෙනෙක් යවගේම තමයි මූල්ියම පහසුකම් තියෙන කෙනෙක් ැති බැරි කෙනෙක්ටු හජුවන්දනාව අනිවාර්යවෙෙන නෑ වෙලාවෙරි තන්න්න පුළුවන්තකොටඒ අට එ පින ලබ නැද කිය එක ඇතර මෙයායගේ චේතනාවන්ුවත් ලැබි ඇයි දෙවිද නහම තමයි තිීරතිෙන දැන් සකත් කියන කටයුත්තත් වගකීමත් ූල්ියම මේ පහසුකන්තියන උදවට පමණයි නෙමවෙන්නේ යාකාරීම් හච් කියීනගකීමට හැම මුස්නිම් වයෙකුට නියමවෙන්නේ නෑ වගකීමක් මුස්නිම්වයග නමුත් ඒ වගකීමට සරිලනාකාරය පහසුකම් ලැබෙනවනම් දැන් එයට අනිවාරම කළයුතුයි. ඒ පහසුකම් ලැබිලත් නොකලානං එයාට පෞකාරෙක් බෝට පත්ව නොයි කියන කාරණාවමත තමයි පිහි හදන්නදැන් සාමාන්‍යෙන් බෞද්ධ ජනතාව මේ පන්දනා ගමං යනකොටට වන්දනා නඩ වගේ එහෙම ලෑස්තිවෙලා යනවනේ දැන් මේක එහම මේ කණ්ඩායමක් එකතු වෙලායේ මූල්්‍ය පිරිවය දරලා එහෙම යන්න හැකියාව තියෙනවද එහෙම නවෙන් එකන ස්වාදීන තමන්ට පුද්ගලි ගො යන්නත් පුළුවන් ඒවගේම කණ්ඩාය වශයෙන් යන්නත් පුළුවන් කෙේ වෙතත් හජුවන්දනාවට කණ්ඩය වශයෙන් තම එහි ගියයින් පස යෙන්නේ ඒ ඇල්ල එක ආගමික නීතියක් නෙවෙන් ඒක පහස්සුකම් ඒක ඇන්නේ කණ්ඩායම් කණඩයම් වශයෙන්ගියාම ඇයි විශාල සෙනගක් එන දනක් නැතිවෙන්න ඉඩතියෙනවා ජවිත අනතුරවට හේතුවෙන් ඉඩ තියෙනවා මේ හැම දෙයක්ම කල්පනා කරලා තමයි ඒ සෞදිී රජයෙන් පුදගලි ක වච්‍යාාව නැතුවන පුගක ඒර ඒරටයි නෞදවිහාච කරන උදව දගලිකයි වෙනත් වෙනට අටවලින් පුදගලිකේ ඒ පිඳව අවබෝධයක් තියෙන කෙනෙ අවබෝධයක් නැති කෙනෙක් එහෙම යන්න එක අපහසුයි. එනිසා කණ්ඩායම් වශයෙන් එහි නියම කරලතින හාජුව වන්න ආට කිරීම සඳහායන්න. එතකට මේ කාන්තාවන් සහ පිරිමෙන් පුද්ගලින් වෙන වෙනමද වදනාවය දෙන්නේ එට වන්දනාවේ දනවද එහ නියමගේ ඒ පල්ලියර් සාමාන්‍ය කාතාව කාතාවන් පල්ලයට යනවා අපි දකිනවාඩුුවන්න හැබැයි ඒ මස්චිදයේ ඒ මශසිදල හරම් කියෙන ශුද්ධයේ ද්‍යවස්ථානයේ කාන්තාවටත් අනුම තිීතිෙනවා යන්න යාඥා කටයේතුවලට ගේයි වෙනමම වෙන් කරලා තියෙනව කාන්තාවන්ට ඉතිං එයා කාරයෙන් තමයි ඒක ඒයි පොඩි බාධකත් ඒ බාධක අතරතමයි කාන්තාවත් තමන්ගේ ආගමකට යුතු ය නර නිරත ව දරුවන්ට ගෙනයාම කොහම දෙක ඒග ගැටලුවක්වෙන්නේ නැහ යන දරෝත්ත එක්කච්චනවා එකට ුක නමුත් අපි ගොඩක් වෙලාට බලන්න ඕනේ අරම කිවෝගම ප්‍රවේශම ආරක්ෂාව ඒ හම දෙ ලොකු සෙනගක්ෙන්නේ විවිධ රටවල් වලින් එන්නේ විවිධ හැගීම් තියන වදවේන්නේ විවිධ ජාතීන් තමයි එන්නේ තකොට අපි එක් ජාතින්ටක් වෙන වෙනම් විශේෂතාවයන්තියෙනවා ආගමට්‍ර අමතරව හැබේ ආගමින් එකමදේ තමයි හැමෝම කරන්න එකම දේමතමයි කරන්නේ අප අපේ අපේ විශවාසය තියෙනවා මිය ගියයින් පසේ අප අවධි කරනවා කියලා අවධි කරන තෑන්ට කියෙන මක්්ෂර කියලලා මක්්ෂර කියෙන රැස් කරන තැන එතකොට මේ තැනේ ස්වරූපය අපට දනවනවා අර මක්කම නග්‍රයට එන හච් වන්දනාකරුවන් දකිනවොට. ඒ අය මොන්නම අනිලය හිටියත් මොනම තරාතිනමක හිටියත් අඳින්නේ ඉහලට එක සලුවක් තමන්ගේ වේටියහ සමාන පහලට සලුවක් සලු දෙක් නමයි අන්ඳන්න ඉදිේ ඒදෙක මතන චම්බාවය මේක ඕනම තරාතර කෙනෙක් හිටියත් මේ ඇත්ම විතරමයි අඳින්නේ. ෙනත් නි හැකයාාවන හැමෝම එක එකතු වෙලා ඉන්නව පන හ මානිකමතමන් දෙවන්ට බැගැත් දෙවන්ට යකත් වෙලා ඉන්නවයි කියන කාරනමන. හමෝම සහෝදරයෙන් තැනට එතන එනවා උස්පහත් බේදය නැති වන ආකාරන්තම ඒ දර්ශනය පිහිත්ලති ඉති එකත් විශාල පාඩමක් අපට හ් උත්සවය තුළින් අපට උගන්න. හජ්න්තනා සමය අවසන් වෙනවා විසි නමවෙනිදට. ඇසකට ඒ දවසේ කරෙන්න්න චාරිත්‍රවාරිත්‍ර වන අපට හච් වන්දනාවෙන් විසිනාවේන්දට ක දවස් දහිර කලි බල හඳන බලනවා. විසිනාාවේදද තන්දු උනානම අප විසිනාාවන්දර උත්සවය සමරලවා. ඒ උත්සවේ සාමාන්‍යයෙන් අපි දන්නවා. රම්මලාන් උත්සවේ වගේ උත්සව දෙක වෙනස් වෙෙන නෑ. රමලන් උත්සවවාගේ අපි ්‍යඥා කිම සඳහහිලි මහන් ප්‍රදේශක කරනත්ම් මස්ටිදියයටටෙගෙහිල්ල යක්ඥායිටු කරලා එනවා මේ අවුද්ධ විශේෂත්ය කල එක දිනයකට සීමවෙන්න නෑ. මේක හච් කියන්නේ සමය. හජ් අෞුද්ධ දවස ඉන්නන් තවත් දින තුනකට දීරිගව වෙනවා මේ සමය. එතකට මේ සමයට අපි කියනවා කන්න බොන්න සතුටින් ඉන්න කියන කාරණාව සඳහන් වෙන. එක අරාවිභාන් කියන අයියාමු තශරය කියලා. එකැන්නේ අවුද දවස අපි කියෙන යවමු නැහැ එමත්තම අවුද යවුල් ඒත් කියලා පිකනා කන දවෙනිද එකොලා දොළහ දහතන එකන චන්ද්‍ර මමාසානුව එකොලහ දොළහ ධාතන කියන මේ දවස් හතරම උත්සව සමයක්කට. තරේ උත්සව සමය අපි සාමානයෙන් උත්සවයක් කොහොමද අපි සමරන්න යා කාරම ඒ දවස් කල තමත් විනෝධෙන්. සතුටිං ධාර්මිකව ගතය කටයුතු කරන කාරය කොයිතරම්දකිවොත් ඒ දිනවල උපවාසී නිර්තවීම පවා තහනම් කරලාතින්. ඒ කාලේ එතිකොට අවුරුදු දවස් දෙක අපට තහනම්. ඒවගේ මේ අවර්ධ ඉ ඉදුල් හජ් සමඟ ඒ දහවි ඉන්න තවත් දවස්තුනකට උපවාසය නිරතිවීම අපට තහනම්. එක් කියන්නේ කාල බීලා හොඳින් සතුටින් විශේෂයෙන්ම දුප්පතුන් පිළිබඳව හිතන්න පනිවිඩයක්ත් දින. අම කිව අර කලින් ොත්තාවයි. ොමියවුදත් මෙල්ල අප නාදකාරන්නේ අර සකතුල් පිතර කියන යම් හල් ප්‍රමාණයක් අපි කත් වශ ප මිය අවුදදෙත් අපි හල්න හල්නව වෙනත් ආකාරයකි දානමාන කටය අපි සිදු කරනවා.දේ සිදු කිරීමට තමයි දවස් හතරක් කටතියන්නේේ ඒ දවස් හතර ඒ දානමාන කටයුතු ආහාර වශයෙන් අපි යමක් අපි ලබාදීල ඒ දුගි දුප්පතුන්ගේ ඒ බඩ ගන්න කුස්සගෙන නිවන්න උත්සාහකර ෝ අපි විශ්වාස කරනවා ස්ලාම් දහමේතියන අර්ථය ස්ලාම් දහමේ ඕන් සමරන උත්සවවල අර්ථය මොකන්ද කියලලා අන්‍ය ගමිකින්ට පැදිලි කරන්න තම ද දස යි හ කරග ම ශස කන ඔබට යම්කිසි බෝධයක් ලැබ ල ත ාරහ ඉතින් ලබන සතතියත් හෙටම ෙන දවස ේෂ හ ඔබ හ දවස තු ්‍ර දශක හි ම තු මට ෙව තු බ ස හම වස . සතියක් ප්‍රාර්ථනා කරනවා සෙල්ම දෙනාට හිට වෙනුවන් අද දවස්ස